ආයුබෝවන් කියා සියලු දෙනාම පිළිගන්නවා. ආදි ආනන්දියන්ගේ එක්සත් රාජධානි ශාඛාවෙන් සංවිධානය කරන සූර්ය මංගල්‍ය 2022ට ඔබ සියලු දෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. පුංචි වුණත් අතිශය සුන්දරයි අපේ උපන් රට. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් බොහෝ පෙරලිවලට මුහුණ දෙමින් සිටිනවා. හිතට දුකයි, හදවත බරයි. ඔබ කොයි පැත්ත සිට ගත්තත් අවසානයේ දුක් විඳින්නේ ඔබ මම වැනි මිනිස්සු. නමුත් උමගක අපි හැමදාම ජීවත් වන්නේ නැහැ. මේ ඉන්නේ දරුවන්. මේ ඉන්නේ වසර දෙකකට පසු අවුරුද්ද, අලුත් අවුරුද්ද සමරන වැඩිහිටියන්. ඔවුන් වෙනුවෙන් හැලහැප්පින් මැද්දේ උවද අපි ජීවිතේ ඉදිරියට යා යුතුයි. එහෙමනම් සියලු දෙනාටම, ඔබ සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවේ සිටින ඔබේ නෑදෑ හිතමිතුරන් සියලු දෙනාටමත්, සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් සාමය, සතුට, සෞභාග්‍ය වගේම කායික සහ මානසික සුවය හිමිවන සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. හර්ෂක, අපි සෑම අවුරුදු උත්සවයකදීම සම්ප්‍රදායක ලෙස මේ උත්සවය පටන් ගන්නේ පන්සිල් සමාදන් වීමෙන්. ඒ සඳහා අපේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කරලා තිබෙනවා ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගඩ සීලවිමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ කිංස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නියෝජනය කරමින් එම විහාරස්ථානයේ ගරු ස්වාමීන් වහන්සේලා, මම ඉතාමත්ම වන්දනීය ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ මහා සංඝරත්නයට පන්සිල් සමාදන් කරවා මේ උත්සවය වැඩ කටයුතු ආරම්භ කරන ලෙස. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආනන්ද විද්‍යාලයේ සූර්ය මංගල්‍යෙහිවත් අලුත් අවුරුදු සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරන මේ අවස්ථාවේදී චාරිත්‍රානුකූලව පංචශීලය පිහිටුවීම සඳහා අපි සූදානම් වෙන්නේ පළමුවෙන්ම සාදු කියලා නමස්කාරය කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි, ආදීනාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි, thank you.
සාම්ප්‍රදායික ලෙස පොල් තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ කිරීමටයි මේ සූදානම. පොල් තෙල් පහන දැල්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සරෝජා සිරිසේන මැතිනියට, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩිය මහින්ද රාජපක්ෂ, ආදි ආනන්දිය එක්සත් රාජධානි ශාඛාවේ සභාපති දිමුත් ජයවීර, ඒ වගේම අපිට එක්සත් රාජධානි ආදි ආනන්දිය සංවිධානයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සමාජිකයා වන මේජර් එන්.එල්.සී. පෙරේර මැතිතුමාටත්, ඒ වගේම අපගේ තවත් හිටපු සභාපතිවරයෙක් වන දොස්තර නාරද විජේතිලක මැතිතුමාටත් මා ආරාධනා කරනවා අපගේ හිටපු සභාපතිවරු වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙන ලෙස පොල් තෙල් පහන දැල්වීම සඳහා. එමෙන්ම සංස්කෘතික අතුරු කමිටු කැඳවුම්කරු ආදිත්‍ය කැකුලාවල, බාණ්ඩාගාරික සහ සංස්කෘතික අතුරු කමිටු කැඳවුම්කරු සාලිංග ගුණසේකරට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි සියලු දෙනාටම. මීළඟ අංගය ලෙස ලන්ඩනය බෙර හඬින් ගිගුම් දෙන්නයි යන්නේ.
නායක යට සුදුසුයි. මෙවැනි පුතුන් මගේ ලක්මව හට බාරයි. මට දැන් පෙනෙන්නේ දෙහිවල ජයවීරයි. ඔහු දැන් සොයන්නේ මෙතනට එන පාරයි. සභාපති දිමුත් ජයවීරටයි වේදිකාව. මහාභිතාන්නේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ සහ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ විහාරස්ථානයේ වැඩම කළා වූ සියලුම ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරන්දර සරෝජා සිරිසේන මැතිනියනි, එම කාර්යාලයේ බ්‍රිගේඩිය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, සැමදා ආනන්දියන්ගේ ආගමික සමාජීය සංස්කෘතික අවස්ථාවන්ට සහසම්බන්ධ වන සියලුම හිතවතනි ආදි ආනන්දීය මාගේ සහෝදරවරුනි, අද මෙම අවස්ථාව අපට කිහිප ආකාරකින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපගේ ආදරණීය ආනන්ද විද්‍යාලයට වසර 135ක් සපිරෙන අවස්ථාවක තමයි අපි මේ රැඳී සිටින්නේ. එසේම අපගේ ආදි ශිෂ්‍ය සංගමය, එක්සත් රාජධානී ආදි ආනන්ද ශිෂ්‍ය සංගමයට වසර 40ක් මේ වසරේදී සම්පූර්ණ වෙනවා. ඒ විතරක්ම නෙමෙයි, අපගේ අවුරුදු උත්සවය මෙය එක්සත් රාජධානී පැවැත්වෙන දැනට එදා මෙදා තුර පැවැත්වෙන පැරණිතම අවුරුදු උත්සවයයි. ඒට වසර 35ක් අදට සම්පූර්ණ වෙනවා. ඉතින් මෙවැනි උතුම් උත්සව අවස්ථාවක තමයි අපි මේ ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාම රැඳී සිටින්නේ. ඉතින් මට තව දෙයක් කියන්නම ඕනේ. අපි ආදි ආනන්දියන් හැටියට අද ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වයක්, ඒ හා සම්බන්ධ සිදුවීමුත් ගැන. එක්සත් රාජධානියේ ආදි ආනන්දියන් එදා මෙදා තුර නොකඩවාම ආනන්දයට පමණ නෙමෙයි, ආනන්දයෙන් ශ්‍රී ලංකාවට අගතියක්, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්, ශ්‍රී ලංකාවට අපි හිතමු කොරෝනා, එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා සුනාමි, හැම අවස්ථාවකදීම අපි නොබියව ඉදිරියට ඇවිල්ලා අපි අපේ ආදි ආනන්දිය එක්සත් රාජධානී සංවිධානය කළ යුතු සෑම දේම අපි කරලා තියෙනවා. ඉතින් මට මතක් වෙනවා පෞගේ කොරෝනා සමයේදී අපි විශාල මුදලක් ඒ අවශ්‍ය තැන්වලට ලබා දුන්න පමණක් නෙමෙයි, මෑතක් වෙනකම්ම අපි ඒ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් හෝමගම කොරෝනා රෝහලට වගේම අක්කරේපත්තුව ඒ වගේ රෝහල් කීපයකටම ලබා දීලා තියෙනවා. ඒ ගැන මම සඳහන් කරන්නේ ඉතාමත් සතුටින්. ඉතින් මේ අවස්ථාවේදී අපි පසක් කරන්න මම මේ අවස්ථාවේ කැමතියි. ඉතින් මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය මම සිරසමා පිළිගන්න අතර, එසේම මේ කාර්යබහුල මොහොතක මෙම අවස්ථාවට සැපමෙනි ශ්‍රී ලංකා හමාකොමසාරිස් ධූරන්දර සරෝජා සිරිසේන මැතිනිය ඇතුළු ඒ බ්‍රිගේඩිය රාජපක්ෂ මැතිතුමනත් මම ආදරෙන් පිළිගන්නවා. ආනන්ද හිතදී ඔබ සමත් මම පිළිගන්න අතර ආදි ආනන්දියනුත් එක්සත් රාජධානී ආදි ආනන්දිය ශිෂ්‍ය සංගමයේ
වශයෙන් මම මේ අවස්ථාවේ ආදරෙන් පිළිගන්නවා. තවදුරටත් මේ මොහොතේ පවා කරන්න නැතුව මේ මොහොත රස විඳින්න අවස්ථාව සලසා දෙමින් මම මේ අවස්ථාවේදී නිහඬ වෙනවා. ස්තුතියි. ස්තුති දිමුජය වීර සොයුර. ඔහු පැවසුවා වගේ මේ අපේ 35 වෙනි අවුරුදු උත්සවය පසුගිය අවුරුදු 3ට හැරෙන්නට ඒ ලංකා මේ රටේ පැවති වාතාවරණයත් 2019 දී පාස්කු ප්‍රහාරය නිසාත් අපි අවුරුදු උත්සවය පැවැත්වුවේ නැහැ. මේ පාර මේ අවුරුදු උත්සවය පවත්වන්නෙත් අපි ඉතාමත්ම වගකීමකින් සාකච්ඡා කරලා අර දිමුජය වීර සොයුර කිව්වා වගේ අපේ වගකීම ආනන්දියන් වශයෙන් අපේ ජාතික වගකීම අපි ඉටු කරනවා කියන අරමුණෙන් තමයි අපි මේ අවුරුදු උත්සවය සංවිධානය කරේ. ආනන්දිය විදිහට හැමදාම ජාතියේ යම් කිසි අවස්ථාවක් ආවනම් තීරණාත්මක මොහොතක් ආවනම් ආනන්දයෙන් ඒ සඳහා පෙරමුණගෙන තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ 35 වෙනි අවුරුදු උත්සවයට අපේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු සරෝජා සිරිසේන මැතිනියට මා ආරාධනා කර සිටිනවා මෙම උත්සව සභාව ඇමතන ලෙසට. වැඩමවව අදාළ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බුද්ධිස් විහාරාධිපති අතිපූජ්‍ය බෝගුණසීල විමල නායක ස්වාමීන්ද්‍රන් වහන්සේ ප්‍රධාන කරුතර සංඝරත්නයෙන් අවසරයි. එක්සත් රාජධානියේ ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ සභාපති දිමුත් ජයවීර මැතිතුමා ඇතුළු අනිකුත් සමාජකෙනි, සහෝදර ශ්‍රී ලාංකිකෙනි, ආයුබෝවන්. මෙම අවස්ථාවට සහභාගි වන වී සිටින ඔබ සියලු දෙනාට එක්සත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ටද සෞභාග්‍යමත් නව වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීයන් සහ ස්වභාව ධර්මය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මෙන්ම සූර්යා ප්‍රමුඛ ස්වභාව ධර්මය කෘතවේදීත්වය පෙන්නුම් කරන ඉපැරණි චාරිත්‍රයන්ගෙන් සහ සම්ප්‍රදායන්ගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් වන අපගේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයයි. එය සාමූහිකත්වයේත් සෞභාග්‍යයේත් සංකේතයකි. ලොව පුරා වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් නව බලාපොරොත්තු පෙරදැරිව එකම නැකතට එකම වර්ණයෙන් සැරසී අවුරුදු චාරිත්‍රිෂ්ඨ කිරමින් අලුත් අවුරුද්ද උදාව සමනු ලබයි. අලුත් අවුරුද්ද හා බැඳුණු ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්, අවුරුදු ක්‍රීඩා, ජනගී වැනි සංස්කෘතික අංගයන් මෙන්ම අවුරුදු අසිරිය එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරලීම උදෙසා ශ්‍රී ලාංක එක්සත් රාජධානියේ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මගින් 1987 වර්ෂයේ සිට වාර්ෂිකව මෙවැනි අවුරුදු සැමරුම් වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මම ඔබ සංගමයට ස්තුතිවන්ත වෙමි. එක්සත් රාජධානිය වෙසෙන ආදි ආනන්දියන් අතර මෙන්ම ඔවුන් සහ ආනන්ද විද්‍යාලයේ අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ ප්‍රධාන අරමුණ ඇතුව 1982 වර්ෂයේ පිහිටුවන ලද එක්සත් රාජධානී ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මෙම වසරේ සිය 40 වෙනි සංවත්සරයේ සමරනු ලබන අතර ඒ සඳහා ඔබ සංගමයට සුබ පැතීමටද මම මෙය අවස්ථාවක් කරගනිමි. 1886 වර්ෂයේදී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනගාරික ධර්මපාල වැනි නායකයන්ගේ පුරෝගාමිත්වයෙන් පිහිටුවන ලද ආනන්ද විද්‍යාලය දශක ගණනක් පුරාව දිවයිනේ ප්‍රධානතම බෞද්ධ විද්‍යාලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර පෝෂණය කිරීමේලා මහඟු දායකත්වයක් ලබා දී ඇත. කීර්තිමත් ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ ආදි ආනන්දියන් ලෙස සිය විද්‍යාලයෙන් ලද ආභාෂය අනුව යමින් ශ්‍රී ලාංකික සම්ප්‍රදාය එක්සත් රාජධානියේ වාසය කරන්නා වූ අපගේ අනාගත පරපුර වෙත සමීප කරලීමට ඔබ විසින් දරන ලද මෙම උත්සාහය මමත් මහ කොමසාරිස් කාර්යාලයේ හැමදෙනාමත් අගය කොට සලකමු.
වසර දෙකකට ආසන්න කාලයක් පැවති කෝවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන්ද මෙම ගෝලීය දේශපාලනය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන්ද වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ අපගේ මාතෘභූමිය වෙසෙන සහෝදර ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ සැබෑ කොටස් හිමිකරුවන් වන කුඩා දරුවන්ට වෙනත් වසරවල මෙන් උත්කර්ෂවත් අයුරෙන් අලුත් අවුරුද්දේ උදාව සැමරීමට නොහැකි විය හැක. මම මෙම අවස්ථාවේ ඔවුන් සියලු දෙනාමද සිහිපත් කිරීමට කැමැත්තෙමි. ලොව ඕනෑම රටකට මෙන්ම ශ්‍රී ලංකාවටද සිය අනන්‍යතාවය ලෝකයට ගෙනියන විදේශගත පුරවැසියන් ශ්‍රී ලංකාව සතු අනර්ගමතම වත්කමකි. එක්සත් රාජධානියේ වෙසෙන්නා වූ ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් ඒ අතරින් සුවිශේෂී වේ. අපගේ මාතෘභූමිය සහාය අවශ්‍ය සෑම විටකම එය ලබා දීමටත් එක්සත් රාජධානී වාසය කරන්නා වූ ඔබ සියලු දෙනාම නොපැකිලිව ඉදිරිපත් වී ඇත. වර්තමානයේ එළඹ ඇත්තේ අපගේ මාතෘභූමියට ඔබගේ සහය අත්‍යවශ්‍ය මොහොතකි. ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අතීතයේ මෙන්ම ඉදිරියටත් අපේ මාතෘභූමියට අවශ්‍ය සහය ඔබ සැම දෙනාම් ලබා දෙනු ඇත් බව මම විශ්වාස කරමි. දුෂ්කර කාලයක් හැමදාම එක ලෙස නොපවතිනු ඇත අතර අවශ්‍ය වනුයේ එවැනි අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීමයි. ඉතිහාසය පුරාව නොයෙක් අර්බුදකාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාව රටක් වශයෙන් සිය ශක්තිමත් භාවය ප්‍රත්‍යක්ෂ කොට ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සුභවාදීව සහ වඩා සැලසුම් සහගත ප්‍රවේශයකින් ජයගත්ත හැකි බව මම තරයේ විශ්වාස කරමි. ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගී මත් සුභ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුති මහකුංසාරිස්තුමියනි. මේ අවස්ථාවේදී අර එතුමිය ප්‍රකාශ කළා වගේ ලංකාවේ පවතින තත්ත්වය අපි සැමටම කනගාටුදායකයි. ඒ සියලු දෙනාටම සෙත්පතලා මේ සිතුවෙන මේ තත්ත්වයෙන් අපිට ඉක්මනට මිදෙන්නට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නමස්කාරපූර්වකව ආරාධනා කර සිටිනවා අපේ ගෞරව මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනය කරන ලෙසට. ශ්‍රී ලංකා මහකුමසාරිස්තුමිය ප්‍රමුඛ ආදි ආනන්දීය විද්‍යාලයේ පින්වතුනි, සැමදාම ආනන්ද විද්‍යාලයේ කටයුතුවලදී බෞද්ධ සිරිත් විරිත් වලට මූලිකත්වය දෙනවා. පංචශීලයේ පිහිටවලා අපි මේ කටයුත්ත මේ සූර්ය මංගල්‍යය ආරම්භ කළා. මේ අවස්ථාවේ තවත් කාරණයක් අප රට වෙනුවෙන් මේ භයානක අවස්ථාවකට රාජ්‍ය රට පැමිණිලා තියෙනවා. මහකුමසාරිස්තුමිය පෙන්වා දුන් පරිදි අපි සීල දෙනාම හැඟීම් බරව ඉතා දුකින් කනගාටුවෙන් මේ අවස්ථාවට සහභාගී වුණත් රට පිළිබඳව අප තුළ ඇත්තේ සතුටක් නෙවෙයි. ඒ නිසා අපේ මහා සංඝරත්නයේ මේ අවස්ථාවේදී ඔබ සැමගේ අවධානයට යොමු කරමින් රටේ තියෙන මේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින් දුරු වෙලා සෞභාග්‍යමත් රටක්, සමකාමී රටක් අප රට තුල ගොඩනැගේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමටත් ආනන්දීය ආදි ආනන්දීය ශිෂ්‍ය මහතුරු නොන මහතුරු දූදරුවන් ඇතුළු මේ පැමිණ සිටින සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් මුළු රටටම අපේ රටට ආශිර්වාද කරමින් අපි ටික වේලාවක් පිරිත් දේශනාව පවත්වනවා. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං
සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි අට්ඨපුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාතීතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඊතේන සච්ච වජ්ජේන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන භවන්තු තේ ඔබ සැමට තුන් වංගේ පිටයි සංදර්ශනයක අත්‍යවශ්‍ය කොටසක් වෙන පූජා නර්තනය මෙවර හැඩ කරන්නේ ගංගා හේවගේ.
බොහොම ස්තුතියි ගංගා. මීළඟ අංගය ආනන්දියන්ගෙන්. ආනන්දයයි ගීතය. හෂක. මේ ගීතේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මං හිතන්නේ අපි ආනන්දයට යන කාලේ ඉඳලා මේ අහලා පුරුදු ගීතයක්. ආනන්දයි ආනන්දේ අද ආනන්දයි. මේ ගීතේ ලියුවේ අපේ හිටිය හොඳ විදුහල්පතිවරයෙක්. එතුමාගේ විශේෂත්වයක් තියෙනවා. ආනන්දේ ශිෂ්‍යයෙක් විදිහට ඇවිල්ලා ගුරුවරයෙක් විදිහට ඉඳලා ශිෂ්‍යයෙක් විදිහට ඉඳලා ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය විධායක විදිහට ඉඳලා කැඩට් කණ්ඩේ සාජන් විදිහට ඉඳලා ඊට පස්සේ ගුරුවරයෙක් වෙලා හොස්ටල් එකේ වෝර්ඩන් වෙලා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වෙලා ඊට පස්සේ විදුහල්පති වුණා. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම ආනන්දේ. ඒ තමයි කර්නල් GW රාජපක්ෂ මැතිතුමා. ඉතින් එතුමා තමයි මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා මේ අපේ ආනන්දියන්ට මේ වේදිකාවට පැමිණිලා ඒ ගීතේ ගායනා කරන්නට කියලා. ආනන්දයි ආනන්දයි හිතන්නේ මේක තමයි සුදුසුම අවස්ථාව. අවුරුදු 35කට ඉස්සෙල්ලා මේ අලුත් අවුරුදු උත්සවය පටන් ගත්ත කෙනා ඒකේ අදහස දීලා කමිටියට කියලා පටන් ගත්ත කෙනා අපිත් එක්ක ඉන්නවා මෙතන. ඔව් වෙන කවුරුත් නෙමෙයි වෛද්‍ය නාරද විජේතිලක මැතිතුමන්. අපේ ශ්‍රේෂ්ඨ ආදි ආනන්දියෙක්. ඒ වගේම අපේ හිටපු සභාපතිවරේ. ඉතින් ඔහුගේ ගැන මම කියන්න මට වඩා හොඳට මම හිතන්නේ මගේ භාණ්ඩාගාරිකතුමා මගේ වෙනද කෝඩිනේටර් ඉන්නවා සාලිංග. මම සාලිංගට ඒක අවස්ථාව බාර දෙන්න. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුල් බණවන් කොළඹ ආනන්ද මහවිද්‍යාලයට වසර 135ක් හා එක්සත් ශාදානයේ ආදි ආනන්දි සංගමයට වසර 40ක් සපිරි මේ සිංහල අලුත් අවුරුදු උත්සවල සැලකෙන ආනන්ද අවුරුදු උළෙලේ මූලාරම්භකයා වෙමින් 40 වසරකට පුරාවට නොකොටවා සභාපතිවරයෙකු ඇතුළු නොයෙකුත් නිලතල හොබව වෙමින් කමිටු සමාජයකු ලෙස අනද නාමය එක්සත් ශාදානය තුළ ජයදද නංවන්නට වූ කැපකිරීම උසෙදා වෛද්‍ය නාරද විජයතිලක ජ්‍යෙෂ්ඨ ආදි ආනන්දියාට මෙම සිහිවටනය තීරණය කරනු ලබයි. Thank you.
Thank you very much Sanjali Ranathunga and Diva Macklin. Meelanga ange wicket endum tarange poddange wicket endum tarange wicket endum tarangeta sahabhagi wena sieluma daruwanta vedikawa matata aaradhana kara sitinawa. Aidduwa, please tell us your name. Chanuli. Yes, what you are wearing today? So tell us a bit about your character. Sastre. 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 ශාස්ත්‍රයක් කියමුද? Can you tell us a ශාස්ත්‍රය? ශාස්ත්‍රේ පිස්සුවෙන් වගේ ඉන්නේ. තව ටිකක් කියමුද? ශාස්ත්‍රේ කිව්වා. නැත්නම් අපි රංගපාල පෙන්නමුද? Shall we act? Yes, please. Please come forward and do your act. We are sweep karanawa wada karanawa balanno eya we are gudak wada karanawa we are hondatama lassanai. Thank you very much. So here we have another one. What's your name, Puti? Could you please tell us your name? No. Can someone, a parent, come forward to maybe tell her name? Yes, dear. Right. Okay. So we go to the other, next one. What's your name, Puti? Tawana. Yeah. What are you wearing today? So what's your character? Ibuwan. Right. Tell us more about, it's like a speech, a little speech about yourself. Yes. Tell us a bit about yourself. What's your school, your name, how old are you? I am 5 years old. Your school? I am Apple class. Right, thank you very much. Wow, Frozen. So tell us your name. Dankanitini. Right, so what's your favorite cartoon? Frozen. Right, could you please act like that princess? Yeah. Go forward and act like the princess. It is green. Can you sing? Yeah. Let it go. Let it go. Never back anymore. Thank you very much. Wonderful. Hello, what's your name? Whitney. Right. How old are you? 4. What's your school? Yeah. Do you go to school? What's your teacher's name? Sarah Andita Fana. Can you sing, Pute? Yeah, please. I got the tiger. Dancing to the forest, so I am the champ. Yes, and you're gonna hear me roar. And you're gonna hear me roar. Thank you very much. That's beautiful. Next one. Yes, what's your name? Your sister, right?
Yes, sister will tell her name. Her name is Satimi. Right, how old is she? She is 4. Okay, Satimi, can you dance? No? Right, can you sing? No, okay. Right, final. What's your name? Sanaya. How old are you and your school? 9, and I go to Thorn. Right. So can you dance, sing, or would you like to do an act? Okay, that's fine. Right, so Tarange Vinish Sandha Sudanam. විනිශ්චයේ සියලුම දෙනාටම තෑගි ලැබෙනවා. ඒ අනුව නන්දිතා ජයවීර මේ නන්දිතා අක්කා ආරාධනා කර සිටින වේදිකාවට සියලුම පොඩ්ඩන්ට ත්‍යාග ප්‍රදානය කරන්න. අත්පොළ සන්නාදයන් ලබා දෙන්න මේ පොඩි දරුවන්ට ස්තුතියි. Thank you very much, everyone. Thank you. සාම්ප්‍රදායික වෙස් නර්තනයක් නරඹන්නටයි දැන් අපි යන්නේ. අත්පොළ සන්නාදයක් දෙන්න සාම්ප්‍රදායික වෙස් නැටුමට. Thank you.
බොහොම ස්තුතියි ඒ අපූර්ව නර්තනයට. Let's, ladies and gentlemen, let's welcome back Sanjali and Deva for another beautiful dance. Ra 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 bombie muave annangie ra 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 bombie muave annangie japan mandolin nadakar avurudu eihan මීළඟට සිනහව තරම් හොඳ ඖෂධයක් ඉතින් කොහෙද? හැබැයි සිනහව ඔබ වෙතට අරගෙන එන්නට ලේසි පහසු කටයුත්තක් නෙවෙයි, විශේෂයෙන්ම මේ දවස්වල. නමුත් මේ අයට ඒක සුළු දෙයක් වේවි. අපි දැන් ජොබ් එකක් ගන්න යන්නේ මේ ATHK විදේශ රැකියා ඒජන්සියෙන්. ඒක හොර ඒජන්සියක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔබම බලාගන්න. පණ්ඩුල රණතුංග අධ්‍යක්ෂණය කළ ATHK Foreign Job Agency ප්‍රහසන නාට්‍යයේ නළු නිලියන් වන්නේ ගාමිණී අබේසිංහ, පණ්ඩුල රණතුංග, අමිත කුලරත්න, හේමා කෝරාලගේ, රුවිනි රණතුංග, මිහිරි ලිම්, භූමින්ද කරුණාතිලක, දිමුතු ජයවීර, හර්ෂක කන්නංගර් සහ චන්ද්‍රසෝම සේනානායක. මෙම නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පිනි වන්නේ දුලාංජලි අලහප්පෙරුම. පිළිගන්න ATHK. Yeah.
බලන්න සර් ෆෑන් එකක් දාගන්න බෑ. දාඩිය වැක්කිරෙනවා. මේ බලන්න සර්. මේ බලන්න මුළු කවුම ඔක්කොම තෙත් වෙලා. සර්. සර්ට පුළුවන්ද? අර සීතල රටකට අරින්ද? සීතල රටකට? ඒ මොකද? සීතල රටක සර්ට පුළුවන් නම් මට හොඳ සුකේ ඩැඩි කෙනෙක් වෙලා දෙනවද? යයි සී මේ ලංකාවේ ඉන්න ඕන තරම් සුග ඩැඩි ලසේරටම දිය වැඩියාමනේ. ඒ ඒ උරන්ස ඔය පැඩියෙන්ම සුග తీරකට හොඳයි. මට කරදරයක් නෑනේ. ඇයි මාත්‍යර නැද්ද සුග? මාත්‍යටත් ඉතින් ටිකක් තියෙනවා. සුන්දරි. ආ සුන්දරා සුන්දරි සුන්දරා අපි මෙයාව කොහෙටද යවන්නේ? I'm used to everything sir. You can call me anything you like. කොහෙටද යවන්න මෙයාව? මට දාඩියද? ඔයාට පෝස්ට් ඉට් ජොබ් එකක් හොයලා දෙන්නද අපි? මේ තමුසේ මොකද්ද මෙතන වෙලා කරන්නේ? ඔමෙ ඉන්න අපි මේ මෙයාට පෝස්ට් ඉට් ජොබ් එකක් හොයලා. මට ඕනේ පෝස්ට් ඉට් යන්න. අන්න එකේ කෙලුවේ පාර දුවන අනිත් එක ගහකට නැගලා මෙහෙ එනවා යන්න. අයියෝ සර් මතකයි නේ සුග ඩැඩි. මතකයි. ඔක්කොම ඩැඩිස්ලා සුග තියනවා. අයියෝ මොකද මේ කරන්නේ? කවුද දැන් එන්නේ? ඉන්න කිල්ල මම බලන්න. ආ කවුද එන්නේ? මගේ නම විලිබීතිකා. හා මාර නම විලිබීතිකා ස්මෝල් බොටල්. මගේ දුව ජලබීතිකා. ජලබීතිකා ලාජ් බොටල්. මයි ඔයාගේ හොමරේගේ විශාලයි මම ලැජ්ජාවට හරි බයයි. මම බය ඔයා වගේ බය නම් මමත් දුවත් බය. මගේ දුව මතුරට බයයි. ඒක ජලබීතික මගේ ජලබීතික. ඒ නඳුව නාන්න නැතුව බයයි. අනේ ඉතින් අපි මොකද්ද කරෙන්න ඕනේ? මට මේ දුවව පිටරට අරින්න ඕනට. අර ඉන්නේ සර් පිටරට ගිහලා කතා කරන්න. හරි ඕන තැනකට. මොන වගේ රටකටද යන්න කැමති? සර් මට කමන්නේ මට ඕනේ යව පිටරටකට අරින්න මට කමන්නේ කොහේ යන්නත් මට කමන්නේ. ඕන රටකට අරින්න. කොහේ කියන රටක්? නෑ කොහේ හරි රටකට අරින්නයි මට ඕනේ. අපි යමු තුතුකුඩි. එතකොට අපි තුත්තුකුඩිය. තුත්තුකුඩි. වෙරි නයිස්. ඉන්නකෝ. තුත්තුකුඩි දෙවයි. ඒ ලයිට් තියෙනවා. ඈ? ඒ ගෑස් තියෙනවා. ඒක නෙමෙයි වැඩේ තියෙන්නේ මේ. මගේ දුවට මේ කුජ නීච විලාංස. කුජ නීච. ඒකයි. කුජ. එයා නීච වෙලා. ඉතින් වැඩේ තියෙන්නේ යාට මේ ඒක හබ හරි තපලයි මේ. හරි තපලයි. මේ කියන්නේ සර් යාට මේ කපුටාස්ලා එළවලු කොටනවානේ. ආ කපුටාස්ලා එළවලු කොටන්නේ. මේ ළඟදි දැක්ක කවුද මට කියනවා කපුටාස්ලා ට්‍රැක් කළා කියලා. ඕ කපු. ඉතින් මේ සර් ඒක නිසා මේ කපුටාස්ලා දැක්කම මම බර මොන කරපු නැති දෙයක් නෑ ගැන අරක කරා මේක කරා අන්තිමට අර මේ පාන්තටි එලිගිතෙල් පාන්තටි කපුටන්ට ඒකක් කරා කපුටගේ බඩ පිරුන්නේ නෑ බඩ පිරුන්නේ
It's fashion, honey. Oh, what is your name, mister? Me,
මේ මං හිතන්නේ හීටින් මේ 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 රස්ටි වැඩි ඉතින්. ඔව්. එයා කන්ඩිෂන් නෑ. එයාට සයිඩ් ඒසි. මගේ නමද? කවුද නේ මේ? මගේ නමද? මගේ නම මලබන්න. එතකොට මෙයා නමද? එයා සුන්දර. නම සුන්දර. මම ඔයාගේ නම මොකද්ද? මම මිස් ඉද්දමල්කොඩ. මිස්ද? මිස් එල කොච්චර කල්ද? ආ ප්ලීස්. ඒව හන්න එපා හරිද? මං ආවේ very important දෙයකට මෙතනට. Okay. ඉතින් I want to get some information. ඉතින් මම යනවා ඒ දවස්වල ඒජන්සි එකකට. හැබැයි sadly ඒක නැවතුණා නේක වහලා දාලා. අයියෝ. ඒක කාටද දන්නේ අයිති? ඉතින් මේ ඕගොල්ලන්ගේ ඒජන්සි කී මේ මේ ATH කියලා ගහලා තියෙනවා. ඒ මොකද ඒ? හොඳටම කලේ. ආ, එහෙනම් ඉතින් මම ඇවිල්ලා තින්නේ හරිම තැනට. හරිම තැන තමයි. You know. මාතිය ඇරිය හැම තැනටම. මාතිය තවමතකම කලේ. ඇරිය හැම පැත්තටම. අයියෝ. I had such a horrible time honey. හොඳටම ඇරිය මාතිය. මොකද්ද මේ ඒන horrible කියන්නේ මොකද්ද? ඕ මොනවද අනේ ඔයගොල්ලෝ කතා කරන්නේ I just said I had such a bad day කියලා. ඒකයි මම මේ බැලුවා මේ මං හිතන්නේ ඒක ලැටින් වචනයක් තමයිද? It's a bad year මං හිතන්නේ. Oh, it is a bad. අනේ පාවයට bad year එකක් වෙනවා. අනේ I just had a very oh god it was horrible for me you know? Yeah. So ඔයාට මට help කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඔයාට ගොඩක් suffering ඇති නේද? ඕවානේ. Yes, that's why I want to emigrate, you know? ඉතින් මම ඔයාට කියන්නද මට කරන්න පුළුවන් ඒවා? එතකොට ඔයාට මට හොයලා දෙන්න පුළුවන් නේ මොනවද? Right. I am a stenographer. හරිද? ඉතින් මට type කරන්න පුළුවන් හරි fast. නෑ. ඕ. ඊට පස්සේ මේ my speed is also very high. ඔයාගේ නම මොකද්ද? වගේ නම මොකද්ද? Please my sister akiwane mata den yanno na mokada mage puppies at home ane please inna thaw tikak indala yanna apita vela thiyeno inna tikak oya mata hola denawada hola denawada oyage meyada mokada me oyage ara wacane man balna me dictionary hoya ganna da ne eka ne ewa okulu bala ganna passe hari da mata yanno na mokada mage puppies at home please diskade mokada ekak koi ekak wage ekak ayyo kohoda de yawanne meyama ow ඒක නෝන යවන්න පුළුවන් මම ඉංගලන්තේ වේකන්සි එකක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ බෙකිනම් පැලස් එකේ. That's good. නෝන කැමතිද බෙකිනම් පැලස් එකේ යන්න? Oh yes I love it. හැබැයි නෝන බෙකිනම් පැලස් එකේ මීයෝ තමයි අල්ලන්නේ. What? Yes. Seriously? Yes. And here I thought I came to a reputable agency. Yes. Seriously, you know what? You can have your Mia. අයියෝ මැඩම් යන්න එපා. ඔහම ගියපොයි ආය ආවා. ආය ආවා එන්න එන්න. අයියා මම නෝනා ගියාට කේන්ති ගිහිල්ලා. අයියෝ මම ගිහිල්ලා ඉතින් කතා කරන්නද? කතා කරන්න. අයියෝ. කවුද? අම්මෝ පොලි මෙසේ නැග. පැණියේ පොලි මොනවා? ඔව් මේ මිනිස්සේ නෑ ලිකුන්දි අහෝ මං දන්නව මිනිහා අයියෝ අර බස් එකේ හැම වෙලාවෙම ජැක් ගන්න ඔය මිනිහා තමයි ඔය අද බීලා වදටම අයියෝ මේ කොයිද මේ ඉන්නේ මේ මෙයාට කොහමද ජොබ් ගන්න කෙලින් නැතුව හා කෙලින් ඉන්න බෑ ජොබ් ගන්න කොහමද සර් මියා සිරිය මෙසර ගෙවි හත මෝරා මෝරා මාළු තින්නේ අර මාළු කඩේ යනවා මාළු කඩේට පල්ලෙහා මෝරා මාළු ආ නෝනා නිකරගෙන මේ රටේ වෙන පොට් පොට් ඉස් නොට් අ පොට් මම දන්නවද මම කවුද මේ කොහෙරි රටකට අරගන්න කියලා ආවේ ඔය ඉන්නේ සර් අරගන්න ආ සර් ආහ ගඩිය තරම උස්සන්න එපා. සේ පිස්සුද සේ පෙඩක් ඕඩ නැති ඒවා පෙනේ. සර් මට කොහෙද රටකට යන්න ඕනි සර්? මම අරින්නේ සර් කොහට? කොහමද ඔය වැඩි වැඩිද රටට යන්න ලෑස්ති වෙන්නේ? සර් මම ගීලා නැස්. ආ මං කලින් ආවා. ඔව් මම නිතරම කියනවා. අර මේ බණගන්තු වාලතිබ්බන්
මම පල්ලෙයාට කඩේට ගිහින් පොඩි කොකා කෝලා එකක් බිව්වා. අම්බෝරු කියන්න එපා මන්සියෝ, කොකා කෝලා බිව්වාම හොම වෙනවද? පිස්සු හැදෙනවා සර්. කොකා කෝලා මේ උදේ පාන්දර අම්මෙන් බොන්න පුළුවන්ද සර්? මම කොකා කෝලේකේ සැරයන්නත් එක්ක පොඩි භාගයක් සැන්ඩි කෝරා. ඕමද? බැදලා සර් දැන් අවුරුදු 3ක් වෙනවා. ළමයි කී දෙනෙක් ඉන්නේ? ළමයි සර් බැදලා පිටින් ළමයි 5ක්. මොනවා? ඒ මිනිස්සු. මෙයාට කෙලින් ඉන්න බෑ. බැදලා අවුරුදුරන් කොහමද ළමයි 5 දෙනෙක් ඉන්නේ? ආ. ඇයි සර්? 5ක් ඉන්නවනේ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ. පොඩකින්ද පොඩකින්ද සර් යා මාව කන්ෆියුස් කරලා පොඩේ. ගංගා අම්මරා මේකට ළමයිගේ නම් මතකක් නෑ. අයිය අයියා මොනවා මුක්කද මේ ආවේ? මෙයාට විකල් සර් පහක් ඉන්නවද සර්? වෙන්න බෑනේ මිනිස්සු, පහක් කොහොම දෙන්නේ අවුරුද්දකට? සර් මම කිව්වේ නෑනේ එක ගෑණිකින්. අපේ ගෙදර ගෑණිකින් තුනයි. ආන්ද වනේ අල්ලපු ගෙදර ගෑණිකින් දෙකයි. ඕ මයි වැඩි ගෑ ගහන්න එපා. ඔක පාරදී වැටුණොත් හරි සද්දයක් හැ මේ can you find a job for ha මොන වගේ job එකක් ගන්නද මේ හොයන්නේ
මොන ජොබ් එකද ඔයන්නේ? මම ඩෝන ජොබ් එක. What kind of a job? ඔයාගේ නම මොකද? මගේ නම ප්ලාස්ටිකා මඩකුඹුර. මඩකුඹුර? ආ. මගේ දැඩාලට, මගේ පපාලට හදියට කුඹුරු තිබුණා. නෑ. ඔව්. ඒ කුඹුරු ඉඳන්ද? ඔව්. කුඹුරු ඔක්කොම මගේ නමට තමයි තිබුණේ. නෑ. ඔව්. මං ඒවා ඔක්කොම අඳේට දුන්නා. මටත් ඉතින් ඒ පොඩක් එහෙම මෙහෙම මඩ ගෑවුණා. ඇත්තද? ඔව්. ඒකට දැන් මගේ කුඹුරු කොටන්නේ වෙන එකකින්. ආ. එයා හරි ෂෝ. ආ. කිසි ප්‍රශ්නයක්. හොඳට මඩ හොද ගත්තද නෝනා? එයාට පොඩක් කට වෙලියයි. ආ නෝනා මමද බපියේ සුන්දරි. මේ අපි මෙයාව කොහෙටද යවන්නේ අපි? යවන්න තරම්ද මං කියන්නේ? ඔව්. ආ නෝනා තනක් තියනවා යවන්න. හැබැයි එක නෝනා කෙනෙකුට අපි එක ඔෆර් කළා. එයා එකට කැමති වුණේ නැහැ. එයාට කේන්ති කියලා ගියා එක පාට නිකන් චාර්ජ් වෙලා. ඔයාට පුළුවන් මට එක දෙන්න. ආ බෙකිනම් පැලස් එකේ. ඔව්. ඔයාට කැමති නේද සෙන්ටර් කෝට් එකේ ටෙනිස් ගහන්න? ඔයාට හොඳට සල්ලි ගාණක් හොයන්න පුළුවන්. හැබැයි ඒකේ නෑ ඔයාට විම්බල්ඩන් ගහන්න ඕනි කිව්වනේ වාට. ආ විම්බල්ඩන් එකේ ගහන්න. ආ ඒක තමයි මට සෙන්ටර් කෝට් එකේ නියෝනේ ගහන්න. මට සල්ලි ඕනේ නේද ඒකට. බෙකින්නම් පැලස් එකට යන්න. බෙකින්නම් පැලස් එකේ තියෙනවා ලස්සන මාලිගාවක්. හැබැයි මොකක්ද ඒතර කරන්න තියෙන්නේ? නියෝ අල්ලන්න. අයියෝ සිම්පල් නම් හරි ආසයි නියෝ අල්ලන්න. ආ යාට උදේ එක්ස්පීරියන්ස් තියෙනවා. හරි ආසයි නියෝ. ආ මේ ක්වීන්ගේ කාමරේ නියෝ ඇත්ත දැන්. නෑ නෑ උන් මැරිලා. ආ චාල්ස් කේ කාමරේ අනේ මාසයි මට ඕනේ චාල්ස් කේ කාමරේ නියෝ අල්ලන්න. ආ මම හැබැයි පරිස්සම් වෙන්න කැමිලගේ. එයා බය වුණතර මේ ඥානක් අන්න මුල්පදි. ආ එහෙනම් අපි ඔයාලට එවන්නම් කො ඉන්ෆර්මේෂන්. ආ මේ හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මොකද ප්‍රශ්නේ? ඒ ඉන්නේ සුදු මියෝ විතරයි. ඉතින් කළු මියෝ අල්ලන විදියටුනේ සුදු මියෝ තල්ලන්. ආ එහෙම තමයි මං හිතන්නේ. මම ආ ඒ වරදනේ ඔව් ආ මට පුරුද්දක් මට පුළුවන් ඕන මීයක් මම අල්ලලා දෙන්න. හරි එහෙනම් දෙනවා නේද ජොබ් එක? හරි මම යනවා දැන් අපි දන්නන්න. හා දුන්න යනවා ක්ලියර් ක්ලියර් ඕල් ක්ලියර් හවුද මේ මිස්ටර් ඕල් ක්ලියර්. ආ ඇයිසෙ මොකද මෙතන සිද්ධ වෙන්නේ? මේ මොකද ඇයිසෙ මේ තමසල රතපඩවන්නේ? අපිට තන්ද දීමු 69 ලස්ස මිනිස්සු නේද? අත්පොල සන්නාදයක් ලබා දෙන්න අපේ නාට්‍ය කණ්ඩායමට. නැවතත් වේදිකාවට ආරාධනා කර සිටින්නේ නර්තනයක් සඳහා ගංගා හේවගේට.
ඟට ඔබ සැමට ස්තුති කිරීම සඳහා මා වේදිකාවට ආරාධනා කර සිටිනවා සංස්කෘතික අතුරු කමිටු කැඳවුම් කරු ආදි ආනන්දියන්ගේ සංස්කෘතික අතුරු කමිටු කැඳවුම් කරු ආදිත්‍ය කැකුලාවලට ස්තුති දහමේ එක්සත් රාජධානියේ ආදි ආනන්දිය ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කරන ලද තවත් මනරම් අවුරුදු උළෙලක නිමාවටයි අපි දැන් ළඟා වෙමින් පවතින්නේ. මේ අවස්ථාවේදී මෙහි මෙම උළෙලට සහභාගී වීම සඳහා මෙහි වැඩම කළ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය බෝගොඩ සීල විමල ස්වාමීන් වහන්සේ සහ කින්ස්බරි සද්ධාතිස්ස බෞද්ධ විහාරයේ ගල්යාලේ ධම්මදස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොම සරිස්තුමිය සරෝජා සිරිසේන ඇතුළු අනෙකුත් නිලධාරී මණ්ඩලයටත් ආදි ආනන්දිය සමාජීය සංස්කෘතික හා ආගමික අවස්ථාවන්හිදී අපිට හැම වෙලේම අපිත් එක්ක ඉන්න අපගේ ආදි ආනන්දියන්ට සහ ආනන්දයට සම්බන්ධ නොවන නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස සංස්කෘතික කටයුතු වලට නොමසුරුව දායක වෙන අනිකුත් සියලු සෑම සියලු දෙනාටම මේ අවස්ථාවේදී අපේ ගෞරව ස්තුතිය පුද කරන්න මම කැමැති ආදි ආනන්දිය ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අවසාන වශයෙන් මෙම උළෙල ඉතාමත් කාර්යක්ෂමව සංවිධානය කරන්නට අප සංවිධානයට සහයෝගය දුන්න අප කාරක සභික සමාජිකයන් සහයෝගය දුන්න නන්දිතා ජයවීර ඇතුළු කාරක සමාජිකයින්ගේ සියලුම බිරින්දෑවරුන්ටත් මම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන්න කැමතියි. අපේ මේ සාමූහික එකතුවකින් තමයි අපි මේ වගේ උත්සවයක් සංවිධානය කරලා ඔබට ඉදිරිපත් කරේ. ඉතින් නැවතත් ලබන වසරේදී මෙවන් මනරම් අවුරුදු උළෙලකින් අපි හම්බෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට මන් දහමිට ආරාධනා කරනවා. භූමි ස්තුතියි. දිනයක අවසානය තරමක් හෝ සතුටු වානම් එයයි ආනන්දයන්ගේ පැතුම.